සංඛ්‍යා කිහිපයක වර්ගමූලයේ සොයන ආකාරය. මම තෝරගන්නවා පළමුවෙන්ම 325 කියන සංඛ්‍යාවේ වර්ගමූලය. 325 වර්ගමූලය අපි හොයනවා නම් මේක පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙවෙයි. ඒ කියන්නේ මේකට පූර්ණ සංඛ්‍යාවක් අපි ඉස්සෙල්ලා කරපු ගැටළු වල වගේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් අපිට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ උත්තරයට පූර්ණ සංඛ්‍යාවක් ලැබෙන්නේ නැහැ. දශම සංඛ්‍යාවක් තමයි ලැබෙන්නේ. ඒකත් අපිට ඉස්සෙල්ලා වගේම කරන්න පුළුවන්. ඒ විදිහටම කරන්න පුළුවන්. පුංචි වෙනසක් තියෙනවා. ඒ පුංචි වෙනස මොකක්ද කියලා අපි බලමු උදාහරණයකින්. මම එනම් ඉස්සෙල්ලා වගේම 325 මේ ආකාරයට ලියනවා. එහෙම ලියලා කලින් කරා වගේම කලින් පියවරේ කළා වගේම මේ වගේ මෙදිම ලකුණක් දාලා ඊට පස්සේ අග සිට මුලට යුගල වශයෙන් වෙන් කරනවා. එතකොට අපිට ලැබෙනවා මුලින්ම 3 ලැබෙනවා ඊට පස්සේ 25 ලැබෙනවා. කලින් පියවරම අනුගමනය කරනවා. මෙතන තියෙන 3 3ට ආසන්නම තියෙන පූර්ණ වර්ග සංඛ්‍යාව අපිට මතක තියෙනවා. කීයද? 1. ඒ වගේම එකේ වර්ගමූලයක් අපි දැනන් තියෙනවානේ. එකේ වර්ගමූලය වෙන්නේත් 1. එහෙමනම් අපි මෙතනට 1යි කියලා මෙහෙම දානවා. මෙතනටත් 1යි කියලා මෙහෙම අපි දානවා. දැන් 1 වරක් 1 ගුණ කරනවා. 1 වරක් 1 1යි. ඊළඟට 3ෙන් 1ක් අඩු කරනවා 2යි. එතකොට එනවා මේ 25 මෙතනට ආවම 225. ඊළඟ පියවර මොකද්ද? අර වගේමයි 1යි 1යි එකතු කරනවා 2යි. දැන් මොකද්ද අපි කරන්නේ? දැන් අපි කරන්නේ ඉස්සෙල්ලා වගේම මෙතනට සහ මෙතනට එකම සංඛ්‍යා දාගෙන ගිහිල්ලා අපි ගුණ කර කර බලනවා මේකට ආසන්න සංඛ්‍යාවක් එනවද? මේ සංඛ්‍යාව හෝ මේට ආසන්න සංඛ්‍යාවක්. මෙතනට මේ විදිහට අපි 1 දැම්මොත් 21 වරක් 1, 2 දැම්මොත් 22 වරක් 2, 3 දැම්මොත් 23 වරක් 3, 4 දැම්මොත් 24 වරක් 4, 5 දැම්මොත් 25 වරක් 5, 6 දැම්මොත් 26 වරක් 6, 7 දැම්මොත් 27 වරක් 7, 8 දැම්මොත් 28 වරක් 8. මම මෙතනට 8 යදලා බලනවා. 28 වරක් 8. 28 8ෙන් ගුණ කරාම අපිට ලැබෙනවා පිළිතුර වශයෙන් 224යි. 224යි. දැන් වන්න අපි 225ෙන් 224 අඩු කරනවා. එකක් ලැබෙනවා. මෙන් ඉදිරියට යන්න අපිට දැන් මෙතන වෙන සංඛ්‍යා නැහැ. වෙන සංඛ්‍යා යුගල් නැහැ. ඒ වගේ වෙලට අපි මොකද කරන්නේ? මෙතනට අපි දශම දෙක තියාගන්න. බලන්න. මේ 325 ඉස්සරහෙන් අපි දශම දෙක තියනවා. දශම දෙක තියලා මෙතන බිංදු දෙකක් දාගන්නවා. එක බිඳුවක් නේ බිඳු දෙකක් දාන්න ඕනේ. දශම සංඛ්‍යා ඉස්සරහෙන් බිඳු කපවන තිබ්බත් වටක වෙනසක් වෙන්නේ නැහැ නේ නේද? වෙනස් වෙන්නේ නැහැ නේ. එතකොට අපිට බිඳු දෙකක් නෙවෙයි බිඳු හතරක් බිඳු හයක් බිඳු අටක් දාගත්තත් මේ 325 කියන සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. ඒත් එක්කම මතකතෝ කරන්න ඕනේ මෙතනින් දශම දෙක තියෙනවා වගේම මේ බෙදලා උඩින් ආපු 8 ඉස්සරහනොත් දශම දෙක අපි අනිවාර්යයෙන්ම තියන්න ඕනේ. ඒ විලාවෙ කරගන්න ඕනේ. මොකද මේ විලාවෙ මේ වැඩේ කරගත්තේ නැත්තම් සමහරවිට අපිට ඔක අමතක වෙන්න පුළුවන්. අමතක වෙලා දශම තිත් සමහරට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මෙතනින් දශම තිත් තියෙන හැම වෙලාවකම මෙතනුත් මතකතාව දශම තිත් තියන්න ඕනේ. හොඳයි. දැන් අපි කරන්නේ මෙන්න මේ බිංදු දෙක අරගන්නවා මෙතනට. එතකොට කීයද? 100යි. 100යි. ඊළඟ පියවර මොකක්ද? ඊළඟ පියවර මේ 28යි මෙන්න මේ 8යි එකතු කරනවා. 28යි 8 එකතු කරාම කීයද? 36යි. දැන් අපි ඉස්සෙල්ලා වගේම මෙතනට සහ මෙතනට එකම සංඛ්‍යාව දාලා ගුණ කරලා බලනවා. දැන් බලන්න මෙතන තියෙන 100යි නේද? මෙතනට එක දාවකම මොකද වෙන්නේ? 361. 361 එකෙන් ගුණ කරාම වෙන්නේ 361. මේ 100 එනවද? 100ට වඩා විශාල සංඛ්‍යාවක් වෙන්නේ නේද? ඒ වගේ වෙලාවට අපි පොඩි දෙයක් කරනවා. ඒ තමයි අපි මෙතනට බිංදුව දානවා. මෙතනට බිංදුව දානවා. මොකද බිංදුව දාන්නේ එක දැම්මොත් එහෙම මෙතනට එන්නේ
මේ තියෙන සංඛ්‍යාව වඩා විශාල සංඛ්‍යාවක්. අන්න ඒ වගේ සංඛ්‍යාවක් ආපු වෙලාවට අපි කරන්නේ බිඳුව දාන එක. දැන් බිඳුව දැම්මහම වෙනවා 360 වරක් බිඳුව. 360 වරක් බිඳුව කීයද? බිඳුවමයි නේද? බිඳුවමයි. 360 බිඳුව බිඳුවයි 100 බිඳුවක් අකුණු කරාම 100යි. දැන් ඔන්න අපිට තවත් බිඳු දෙකක් අවශ්‍යයි. එහෙමනම් අපි තව කොමා දෙකක් දාලා මෙතනට තව බිඳු දෙකක් දා ගන්නවා. මෙතනත් ඒ බිඳු දෙක ගන්නවා. දැන් මෙතන කීයක් තියෙනවද? මෙතන තියෙනවා දැන් 10000 වෙලා තියෙනවා. මෙතන තියෙන සංඛ්‍යාව 360. මෙතන තියෙන බිඳුව 360ට බිඳුව එකතු කරනවා. කලින් වගේමයි. වෙනස් කරලා තියෙන මෙතන බිඳුවක් ඇවිල්ලා තියෙනවා. 360යි බිඳුවයි කියලා කියන්නේ එකතු කරාම 360මයි එන්නේ. අපි 360 මේ වගේ සදාහන් කරා. ඊට පස්සේ මෙතනට සංඛ්‍යාවක් දානවා, මෙතන සංඛ්‍යාවක් දානවා, දාලා අපි ගුණ කරලා බලනවා අපිට අදාළ සංඛ්‍යාව වෙනවද. මම මෙතනට දානවා 2. මෙතනත් දානවා 2. 3602 වැඩි කිරීම 2. වැඩි කරලා බලමු. එතකොට කීයක් එනවද? 7204යි. අපිට තවදුරටත් මේක ඇතුළු කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් දශම ස්ථාන දෙකක් ඇවිල්ලා තියෙනවානේ. අපි දශම ස්ථාන දෙකෙන් අතර කරනවා. අපි මේ සාකච්ඡා කරේ පූර්ණ සංඛ්‍යා නොවන දශම සංඛ්‍යා ලැබෙන වර්ගමූල, එහෙම නැත්නම් පූර්ණ වර්ග සංඛ්‍යා නොවන සංඛ්‍යා වල වර්ගමූල සෙවීම. වර්ගමූල වලට දශම සංඛ්‍යා ලැබෙන සංඛ්‍යා වල වර්ගමූල සෙවීම. මම තවත් උදාහරණයක් තෝරගන්නවා. මම ඊළඟට තෝරගන්නවා 769 කියන සංඛ්‍යාවේ වර්ගමූලයේ සෙවීම. 769 කියන සංඛ්‍යාවේ වර්ගමූලය. කරුම් බලන්න. 769 මේ වගේ ලියනවා. යුගල වශයෙන් වෙන් කරනවා. බෙදී බී ලකුණ දානවා. ඊට පස්සේ 7ට ආසන්න පූර්ණ වර්ග සංඛ්‍යාව 4යි. 4 වර්ග මූලයේ 2යි. අපි මේකේ නම් මෙතනට 2යි. මෙතන 2යි යොදනවා. දෙවරක් 2 4යි. 7න් 4ක් 3යි. දැන් මේ 69 නැත්තම් මේ ඊළඟ සංඛ්‍යා යොගලේ මෙතනට ගන්නවා. 369යි. ඊළඟට මේ 2 2 එකතු කරලා මෙතන ලියා ගන්නවා 4යි. ඊළඟට මොකද කරන්නේ? මෙතනටත් මෙතනටත් එකම සංඛ්‍යාව යොදලා බලනවා. අපි මම යොදනවා මෙතනටත් 7, මෙතනටත් 7. 47 වරක් 7. 329යි. 369ෙන් 329ක් අඩු කරාම 40යි. ඔන්න 40ක් ඉතුරුලා තියෙනවා. දැන් ඉදිරියට යන්න නම් මොකද කරන්න ඕනේ? මෙතනට දශම ස්ථාන අපි දශම වෙන් කරන්න ඕනේ. දශම දාලා බිඳු දෙකක් අපි අකට යදනවා. මෙතන දශම තුන තියෙනවා. අපි මෙතනට අනිවාර්යයෙන්ම දශම තුන තියෙනවා. දැන් මෙන්න මේ අපි අලුතෙන් දාපු බිඳු දෙක මෙතන ලියා ගන්නවා. එතකොට කීයද? 4000යි. ඊළඟ පියවර මොකද්ද? 47 තියෙනවා. 47යි 7යි අපි එකතු කරනවා. 47යි 7යි එකතු කරාම කීයද? 54යි. ඊළඟ පියවර මොකද්ද? ඊළඟ පියවර. මෙතනටත් කලින් වගේම එකම සංඛ්‍යාව යදනවා. මම මෙතනට යදනවා 7. 7 කියන ඉලක්කම. එහෙනම් මම මෙතනටත් දාන්න සිද්ධ වෙනවා 7. ඊළඟ පියවර 547 ගුණ කරන්න ඕනේ 7ෙන්. 547 ගුණ කරනවා 7ෙන්. මේක ගුණ කරලා බලමුත් 3829යි කියලා එනවා. 3829යි. ඊළඟට 4000ෙන් 3829ක් අපි අඩු කරනවා. එතකොට එනවා අඩු කරාම අඩු කරලා බලන්න 171. දැන් නැවතත් මෙතනින් අපි කොමාවක් දාලා තව බිඳුවක් මෙතනට දානවා. දාලා ඒ බිඳුව දෙකම මෙතනට අරගන්නවා. දැන් මෙතන කීයක් තියෙනවද?
දහහදස් එකසීයයි. මෙතැන්ට මොකද කරන්නේ? පන්සිය හතරිස් හත තියෙනවා. මේ පන්සිය හතරිස් හතට මෙන්න මේ හත එකතු කරනවා. එතකොට කීයද? පන්සිය පනස් හතරයි. පන්සිය පනස් හතරයි. ඊළඟ පියවර ඉස්සෙල්ලා වගේ මෙතනට අපි මෙතනට සහ මෙතනට එකම ඉලක්කම දාලා වැඩි කරලා බලමු. එහෙම දැම්මහම මම මෙතනට යොදනවා 3. එහෙනම් මෙතනට 3. 5543 වැඩි කිරීම 3. 16629. අපිට දැන් බලන්න මෙතන අපි ඇවිල්ලා තියෙනවා දශම ස්ථාන දෙකක්. දශම ස්ථාන දෙකකින් පිළිතුර නතර කරන එක හැමතිම හොඳයි. ගොඩක් වෙලාවට අපි විභාගෙදී අහන්නේ වර්ගමූලය හොයද්දී දශම ස්ථාන දෙකකට. දශම ස්ථාන දෙකකට හොයන්නේ. එහෙම නැත්නම් දශම ස්ථාන එකකට හොයන්නේ. අපිට දශම ස්ථාන එකකට හොයන්න කිව්වනම් එහෙම මේ පියවර යන්න අවශ්‍යත් නැහැ. එහෙනම් අපි 27.7 නතර කරනවා. දශම ස්ථාන දෙකකට යන්න කිව්වනම් තවදුරටත් ඉදිරියට ගෙනහිල්ලා අපි මේ විදිහට 27.73 කියලා අරගන්නවා. අපිට තවත් අවශ්‍ය නම් තව පුළුවන් ඉදිරියට යන්න. නමුත් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. එම වාසිය වෙන්නේ නැහැ. අපිට මෙතනින් අතර ගන්න පුළුවන්. පැහැදිලිද? හොඳයි. ඔන්න ඔය ආකාරයට අපිට එහෙමනම් සාධාරණ ක්‍රමය භාවිත කරලා පූර්ණ වර්ග සංඛ්‍යාවල වගේම පූර්ණ වර්ග නොවන සංඛ්‍යාවලත් වර්ගමූලයේ පහසුවෙන් හොයාගන්න පුළුවන්. මම අපේ දුල පුතාලට පොරොන්දු වුණා මේ පාඩම ආරම්භ කරන වෙලාවේ මේ ක්‍රමය නෙවෙයි අපිට සංඛ්‍යාවක වර්ගමූලයේ සොයා ගැනීම පහසෙන් සොයා ගැනීම තප්පර දෙකෙන් තුනෙන්. දැන් මේ ගාන කරන අපිට කොච්චර වෙලා ගියාද? හොම්වර්ක් කරා නේද? කොච්චර වෙලාවක් යනවද අපිට? සාමාන්‍යයෙන් වෙලාවක් යනව නේද? හැබැයි මේ පූර්ණ වර්ග සංඛ්‍යාවල වර්ගමූලය අපිට තප්පර 5කින් තප්පර 6කින් සමහර වෙලට තප්පර 2කින් හොයාගන්න පුළුවන්. හොයාගන්න පුළුවන් පහතරම තියෙනවා. මම දැන් සූදානම් වෙන්නේ ඒ වගේ තප්පර කිහිපයකින් පූර්ණ වර්ග සංඛ්‍යාවල වර්ගමූලය හොයාගන්න පුළුවන් පහසු සරල ක්‍රමයක් ඔයාලට අරගෙන බලමු. මතක තියාගන්න මේ ක්‍රමයට අපිට පුළුවන් පූර්ණ වර්ග සංඛ්‍යාවල පමණයි. අපි දෙවෙනිවට සාකච්ඡා කරපු දශම වශයෙන් ලැබෙන වර්ගමූල වල මේ වගේ වර්ගමූලයක් හොයන්න බෑ. මම යොදා ගන්නවා උදාහරණයක්. 529. 529 වර්ගමූලයේ දැන් අපි හොයන්නයි යන්නේ. මෙතෙන්දි මං ආයෙමත් මතක් කරනවා මම කලින් පාඩමේදී කිව්වා 1 to 9 දක්වා තියෙන වර්ගමූලය නැත්තම් ඒ පූර්ණ වර්ග සංඛ්‍යාවල වර්ගමූලයේ මතකයේ තියෙන්නට ඕන කියලා. මම පොඩ්ඩක් මතක් වෙන ආයෙත් ලියනවා. 1 වර්ගමූලය 1යි. ඊළඟට 4 වර්ගමූලය 2යි. 9 වර්ගමූලය 3යි. ඊළඟට 16 වර්ගමූලය 4යි. ඊළඟට 25 වර්ගමූලය 5යි. 36 වර්ගමූලය 6යි. 49 වර්ගමූලය 7යි. 64 වර්ගමූලය 8යි. ඊළඟට 81 වර්ගමූලය 9යි. අපිට මෙතෙන්දිත් ඉස්සෙල්ලා ක්‍රමයේ වගේම මෙන්න මේ වර්ගමූල ටික මතකයේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ 1 සිට 9 දක්වා. මෙතන මතකයේ තියෙන්න ඕනේ. දැන් බලන්න අපි මෙතෙන්දී තෝරගන්නවා 529 වර්ගමූලය හොයන්න යන්නේ. අපි බලනවා අග ඉලක්කම. මේකේ තියෙන අග ඉලක්කම මොකද්ද? 9 තියෙන්නේ. බලන්න මෙතන අගට 9 තියෙනවා මොනවද තියෙන්නේ? මේ 9 තියෙනවා. ආයි 49 තියෙනවා. අගට 9 තියෙනව තියෙන්නේ 9 සහ 49. 9 වර්ගමූලය
තුනයි හතලිස් තමේ වර්ගමූලයේ හතයි. එහෙමනම් අපිට පුළුවන් මෙතෙන්දී අනුමාන කරන්න පුළුවන් අගර නවය තියෙන නිසා අනිවාර්යෙන් මෙහෙනම් මෙතනට එන්න ඕන වර්ගමූලය අගර තුන තියෙන සංඛ්‍යාවක් එහෙම නැත්නම් අගර හත තියෙන සංඛ්‍යාවක්. ඊළඟ පියවර අපි අරගන්නවා පහ. අපි මේ මෙත සංඛ්‍යාව අයින් කරලා අපි ගත්තොත් මෙහෙම යුගල වශයෙන් වෙන් කරොත් එහෙම පහ පහ එනවා. පහේ වර්ගමූලයේ ආසන්න වශයෙන් කීයද? පහට ආසන්නවම තියෙන පූර්ණ වර්ග සංඛ්‍යාව 4. 4 වර්ගමූලයේ 2යි. එහෙනම් අනිවාර්යෙන් මෙතන පළවෙනි ඉලක්කම 2 වෙන්නේ. අගට එන්නේ 3 හෝ 7. ඊළඟ බලන්න මේ 3ද 7ද තෝරගන්නේ. ඒක බලාගන්නේ මෙහෙමයි. දැන් මෙතනට ආසන්න වර්ගමූලය ආවේ 2යි. අපි 2 ගුණ කරනවා 2ට පස්සේ තියෙන ඊළඟ සංඛ්‍යාවෙන්. 2ට පස්සේ තියෙන සංඛ්‍යාව මොකද්ද? 3. එහෙනම් අපි ගුණ කරලා බලනවා 2 3. 2 3 ගුණ කරාම කීයද? 6යි. ඒ ලැබිච්ච සංඛ්‍යාවට වඩා මේ සංඛ්‍යාව කියන්නේ 5. කුඩායි නම් අපි ගන්නවා කුඩා සංඛ්‍යාව. මේට වඩා විශාලයි නම් මේ ලැබිච්ච සංඛ්‍යාව අපි ගන්නවා මෙතනට විශාල සංඛ්‍යාව. මේ තියෙන සංඛ්‍යා දෙකෙන් විශාලය කරගන්නවා. මේ ගුණිතය විශාල වුණොත් මේට වඩා කුඩා වුණොත් අරගන්නවා කුඩා සංඛ්‍යාව. එහෙමනම් දැන් අපි දන්නවා පළවෙනි ඉලක්කම 2. ඊගාවට එන්න ඕනේ 3ද 7ද අපි තෝරගන්නේ මොකද්ද? අපි තෝරගන්නේ එහෙනම් කීයද තෝරගන්නේ? අපි තෝරගන්නේ 3. එහෙනම් 539 වර්ගමූලයේ 23යි. තව උදාහරණයක් බලමු. මම ඊළඟට තෝරගන්නවා 784 වර්ගමූලය. 784 වර්ගමූලය. මෙතන බලන්න අගට 4 තියෙන්නේ. බලන්න අගට 4 තියෙන සංඛ්‍යා. 4 තියෙනවා. ඊට පස්සේ 64 තියෙනවා. දැන් අගට 4 තියෙන සංඛ්‍යා ගත්තොත් එහෙම එක්ක එන්න ඕනේ 4 වර්ගමූලය නම් 2යි. 64 වර්ගමූලය නම් 8යි. 2 හෝ 8. 2 හෝ 8 තමයි මෙතනට එන්න ඕනේ. ඊළඟට බලන පළවෙනි සංඛ්‍යාව. පළවෙනි ඉලක්කම 7. පළවෙනි ඉලක්කම 7. 7ට ආසන්න පූර්ණ වර්ග සංඛ්‍යාව 4. 4 වර්ගමූලයේ 2යි. එහෙනම් මුල් සංඛ්‍යාව අනිවාර්යයෙන්ම 2 වෙන්න ඕනේ. මුල් සංඛ්‍යාව 2යි. අග සංඛ්‍යාව 8ද 2ද? 8ද 2ද? ඒක තෝරගන්න කොහොමද? 2 ගුණ කරනවා. මෙන්න මේ අපු 2 ගුණ කරනවා. 2ට පස්සේ තියෙන සංඛ්‍යාව. ඒ කියන්නේ 3. 2වරක් 3. 6යි. ආපු උත්තරේ මේට වඩා අඩුයි. ඒ කියන්නේ මේක විශාලයි. මේක විශාලයි නම් අපි අනිවාර්යෙන්ම මේක විශාලයි නම් අපි මොකද කරන්නේ? මේ දෙකෙන් විශාලය කරගන්න. එහෙනම් 2ට පස්සේ ලියාගන්නේ 8. එහෙනම් 784 වර්ගමූලය වෙන්නේ 28යි. පැහැදිලිද? මේක සාමාන්‍ය පොතේ මේ අපේ අච්චු පොත්වල නැත් අපේ විෂය නිර්දේශයේ මේ ක්‍රමේ නැහැ. මේක මෙතේ මගින් පුළුවන් අපිට වර්ගමූලයක් හොයාගෙන සංඛ්‍යාවක වර්ගමූලයක් හොයාගෙන අපිට ඒක පරීක්ෂා කරගන්න පුළුවන් නිවැරදිද? Taman ta uttare harida waradda kiyala බලා ගන්න පුළුවන්. ඒකට මේ ක්‍රමය යොදා ගන්න පුළුවන්. ඒ වගේම මේ ක්‍රමය කලින් ඉගෙනගත්ත ක්‍රම ඔක්කොටම වඩා පහසුයි කියලා දැන් ඕගොල්ලෝ තේරෙනවා නේද? පැහැදිලි නේද? අපි තව උදාහරණ කීපයක් බලමු. හොඳයි. මම මෙහෙම කරන්නම්. මේ ක්‍රමයට අපි මේ දක්වා කරපු සියලුම වර්ගමූල අපි හොයපු සියලුම සංඛ්‍යාවල වර්ගමූලය මෙන්න මේ ක්‍රමයට හොයන්න පුරුදු වෙන්න බලන්න. මේ ක්‍රමයට උත්සාහ කරන්න. මුලදී පොඩ්ඩක් වෙලාව වැඩි වෙයි. අපි කොරමක තප්පර 5න් තප්පර 2කින් පුළුවන් කියලා කිව්වට සමහර විට විනාඩියක් 2ක් 3ක් 4ක් යන්නත් පුළුවන් මුලදී. ක්‍රමය හුරු වෙන එක. හුරු වුණාට පස්සේ එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. මේ ආකාරයට අපි තව ටිකක් බලමු. මම තවත් ගැටලුවක් කරලා පෙන්නන්න එක්කන්ට. ඉතාලි කටි කාලෙක 1024 වර්ගමූලයේ හොයනවා.
අකර තියෙන්නේ 4. 4 තියෙනවා තියෙන්නේ අපිට 2 තියෙනවා. ගන්න පුළුවන් ආය අත ගන්න පුළුවන් 2 හෝ 8යි. මුලින් තියෙන්නේ 10යි. 10ට ආසන වර්ගමූලය කීයද? 3යි. 3 ගණන කරනවා 4යි. 3 වරක් 4 12. මේ ආපු සංඛ්‍යාවට වඩා මේ තියෙන සංඛ්‍යාව 10 කුඩයි. එහෙමනම් අපි ගන්නෙ මෙතනින් මොකද්ද? කුඩාගේ. ඒ කියන්නේ පළවෙනි ඉලක්කම 3යි. ඉලක්කර තියෙන්නේ 2 8 2කින් අපිට එකක් තෝරගන්න 3 වරක් 4 12යි. මේක කුඩා නිසා අපි ගන්නෙ 2 32. එහෙනම් 1024 වර්ගමූලය 32යි. මෙන්න මේ විදියට අපි තවත් ටිකක් කරලා බලමු. අපෝ දැන් දෙනවා පුංචි හෝම්වර්ක් එකක්. මෙන්න මේ විදියට අපි කොයිම බලන්න 2704 වර්ගමූලය. ඊළඟට 3025 වර්ගමූලය. තුන්වෙනි එක 3481 වර්ගමූලය. ඊළඟට හතරවෙනි සංඛ්‍ය හතරවෙනි ගාන 5329. මෙන්න මේ සංඛ්‍ය හතරේ වර්ගමූලය හොයන්න කියලා මම දෙනවා හෝම්වර්ක් එකක් විදියට. මේ ක්‍රමය හොඳට පුරුදු පුහුණු වෙන්න. මේ ක්‍රමය හොඳින් පුරුදු පුහුණු වුණාට පස්සේ අපිට පහසුවෙන් ඕනෑම පූර්ණ සංඛ්‍යාවක වර්ගමූලය හොයාගන්න පුළුවන්. පූර්ණ වර්ග සංඛ්‍යාවක්. මේ ක්‍රමයට හොඳින් පුරුදු පුහුණු වෙන්න. ඒත් එක්කම අපි ඉගෙනගත්ත සාධාරණ ක්‍රමය. සාධාරණ ක්‍රමය තමයි ගොඩක් කලාවට අපිට විභාගවලදී වාර විභාගවලදී ගොඩක් කලාවට අපෙන් අහන්නේ සාධාරණ ක්‍රමයෙන් ගැටළු විසඳන්න. සාධාරණ ක්‍රමය හොඳට හුරු වෙන්න. ඒත් එක්කම සාධාරණ ක්‍රමය හොඳට හුරු වෙලා මම මේ අන්තිමට කියා දීපු සරල ක්‍රමයට චෙක් කරලා බලන්න නැත්නම් පරීක්ෂා කරලා බලන්න අපි ආපු උත්තරය නිවැරදිද කොහොමද කියලා. එහෙමනම් වර්ගමූලයේ පාඩම අපි මෙතනින් අවසන් කරනවා. එහෙමනම් දුවේ පුතේ අපි තවත් පාඩමකින් 10 ශ්‍රේණියට අදාළ 10 ශ්‍රේණියේ විශේෂ දෙස අදාළ ඊළඟ පාඩමෙන් අපි නැවත හමු වෙමු. ඒ වගේම අපි ආරාධනා කරා ඔයගලන්ට දිගින් දිගටම අපේ ඉවර්තනත් එක්ක එකතු වෙන්න, අපේ වීඩියෝ පාඩම් මාලාවත් එක්ක එකතු වෙන්න පුළුවන් තරම් ඔබත් ඔබේ මිතුරු මිතුරියන් සමග එකතු වෙලා මේ වීඩියෝ පාඩම් මාලාව නරඹන්න. මේක හොඳ අද්විතීය නැවුම් අත්දැකීමක් වෙයි. ඒ වගේම අනාගතයේදී ලබන අවුරුද්ද අපි දන්නවා අපි අපස සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී සිටින්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ 10 ශ්‍රේණියේ නේද? අපස සාමාන්‍ය පෙළ විභාගයේ ගත්තොත් එහෙම අපස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතයේ පස්ස පත්‍රයේ 140ක් අනිවාර්යයෙන්ම 140කට වඩා ආවරණය කරන්නේ 10 ශ්‍රේණිය විෂය නිර්දේශයේ පදනම් කරගෙන. අන්න ඒ නිසා 10 ශ්‍රේණිය කියලා කියන්නේ අපස සාමාන්‍ය පෙළ පන්තියක් හා සමානයි. එහෙමනම් දැම්මසියාම අපි අපොස් සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී සිටින විදියට පුරුදු පුහුණු වෙමු. තව තවත් මිතුරු මිතුරියන් එක්ක සම්බන්ධ වෙලා අපේ මේ වීඩියෝ පාඩම් මාලාව නරඹන්න කියලා අපි ආරාධනා කරනවා. එහෙමනම් සුබ දවසක්. අයවා.